කුරුළු දඩයම කියන්නේ පාරාවරු රජුරු තමන්ගේ චිත්‍ර නිර්මාණය කරනවා මොනවාද විශේෂ වූ සිද්ධි මූලික කරගෙන ඒකේ පාරාවරු රජුරු කෙනෙක් ඉන්න චිත්‍රය තමයි මේ කුරුළු දඩයම කියන්නේ ඒක තියෙන්නේ තිබස් තී හී කියන මේ පිරමීඩේ තුල පිරමීඩේ තුල ඒ රජුරුවන්ගේ දේහය අත්දේ නැතත් තැන්පත් කළා ඇතයි කියන ස්ථානයේ තමයි මේක තියෙන්නේ මේක විශේෂ සිද්ධියක් වෙන්නේ මේක පාරාවරු රජුරුවන් කෙනෙක්ගේ කුරුළු දඩය නැත්තම් දඩයක් කිරීමේ අවස්ථාව විතරක් නෙමෙයි මිසර ශිෂ්ටාචාරයේ හමුවන විශිෂ්ට චිත්‍රය හොඳම චිත්‍රය මේක ඒ කියන්නේ මුගත් දේවල් හොඳට අන්තර්ගත කරලා තියෙනවා එකක් තමයි දෙවියා නැත්තම් පාරාවරු රජුරුවෝ හොඳට ලොකුවට මේක ඇතුළ පෙන්නලා තියෙනවා ඒක එක ලක්ෂණයක් මිසර ශිෂ්ටාචාර චිත්‍රවල ලොකුවට මේකේ තාක්ෂණය කියලා දෙනවා ඉන්ද්‍ර මිශ්‍රාචාර්යගේ තාක්ෂණය බූමරංගයේ කියන උපකරණේ චිත්‍රයක මුලින්ම දකින අවස්ථාව තමයි මේ කුරුළු දඩය කියන එක බූමරංගයේ කියන්නේ අභ්‍ය නැත්නම් මේ ලෝකේ තියෙන දෙයකට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන එකක් පොඩිම කිව්වොත් යම් කිසි දුන්නක් විද්දොත් ඒක වැටෙනවනේ ටිකක් දුර ගිහිල්ලා ගුරුත්වාකර්ෂණයට අහු වෙලා වැටෙනවා මේකේ ගුරුත්වාකර්ෂණයට වඩා ඉහළට ගිහිල්ලා මේක යන්නේ මේ පල්ලට නෙමෙයි. දැන් මම මෙතන ඉඳන් ගහනවා. ගහනකොට ඒකේ ගමන් මාර්ගය යන්නේ මෙන්න මේ හැඩයට. මෙතන ඉඳන් ගැලුවොත් මෙන්න මෙහෙම ගිහිල්ලා ඔන්න ඕම එන එක. තේරුණ නේද? මෙන්න මේ හැඩේ. මෙන්න මේ හැඩේ. ඕක ගහලා මඩ වගුරක බෝට්ටුවේ ගිහිල්ලා ඕක අතේ තියාගෙන කියන්නේ එහෙම ලක්ෂණ වෙන්නන්නේ යන්නේ මඩ වගුරක ඉන්නේ බෝට්ටුවක තේරෙනවද මේ දඩයන් කරන්නේ කුරුල්ලෝ කියන්නේ ඉගෙනන සත්තු ඕකෙන් කියවෙනවා පාරාවරු රජුලෝ හරි දක්ෂයි මොනවටද සත්තු බලන්න නැත්තම් දඩේවල දක්ෂයි ඔතන ඉන්නව තව පාරාවරු රජුගේ රජින සහ දියණිය එදෙන්නත් ඒක නිර්මාණය කළා කියනවා ඒ දෙන්න මොකද කරන්නේ සතු මරනවද නැහැ ඒ දෙන්න කරන්නේ මල් කඩනවා නෙළුම් මල් ඔක තියන නෙළුම් මල් නාරි මල් එහෙම නිර්මාණය කරලා තියෙනවා තව ඔයගේ දකින්න පුළුවන් ඔගෙන් කොළ වගේ ටිකක් තියෙනවා ඕක තමයි මුලින්ම ලිඛිත දේවල් නිර්මාණය කරපු පැපිරස් පත්‍ර සාග දක්වන ලැබෙන චිත්‍රයක් තමයි ඕක ලෝකේ මුලින්ම පැපිරස් පත්‍ර භාවිතා කරේ මේ ගීක වංශිකයෝ ඒගොල්ලන්ගේ එක තනියෙන් හම්බෙන තමයි මේ පැපිරස් පත්‍රය. පැපිරස් පත්‍රය භාවිතා කරේ ලිඛිත වැඩ වලට. ඊට පස්සේ ඔය පැපිරස් පත්‍ර උඩ මේ සත්තු ඇතුළේ ඉන්න නැත්නම් කුරුල්ලෝ. ඔය කුරුල්ලෝ මිනිස් රූප වලට වෙනස් වෙන්නේ මේගොල්ලෝ ස්වභාව ධර්ම සෑහෙන්න ආස කරපු කට්ටිය. ඒකෙන් තමයි මේගොල්ලන්ගේ අර කුරුළු රූප වල ඒ වගේම ඇඳලා තියෙන්නේ. තේරුණාද? ඒ රූපේ විදියටම ඒ පියාටු ඒ තටු ඒ විදියටම ඇඳලා තිනවා. තව චිත්‍රයක් අම්මෙන්නේ මීඩියම් මේ පාත්‍යෝ ඊළඟ චිත්‍රය. ඒකේ දිව්‍ය චිත්‍රය. ඒකෙත් අර මිනිස් රූප වගේ 2D චිත්‍ර නෙමෙයි තියෙන්නේ. 3D. සත්තු 3D මිනිස්සු 2D. ඒ කියන්නේ වර්ණ තවරා කරලා නිකන් කාටුන් එකක් වගේ තමයි මිනිස්සු අඳලා තියෙන්නේ. ඕක වටේට රේඛාවක් ඇඳලා තිනවා. ඕක තමයි කුරුළු දඩයේ තියෙන විශේෂ ලක්ෂණ. ඕක කිස්තු පෝර 1400. තමයි ඇඳලා තියෙන්නේ. කියලා හම් වෙන්නේ. ඇඳලා තියෙන්නේ කියලා ලියලා නැහැ කොහෙවත්. මේක සමීක්ෂණය කළා රසායන විද්‍යාවේ ලක්ෂණ අරගෙන ගවේෂණය කරන්නේ ඊට පස්සේ තමයි ওই ලක්ෂණ තමයි තියෙන්නේ. තව ඕකේ ඉන්නවා පාරාවරුන්ගේ සුරතල. පාරාවරු සුරතල. බලදිනන සුරපප්පේගේ කිලෝමීටර වෘතල කවුද? කූසෙක්. කූසෙක් කිනාට ඒකෙත් පෙන්වලා තියෙන හැබැයි මේ කොටියේ. කොටිය කියන්නේ කූසේ කුලේ ප්‍රධාන සතා. ඒ පෝසා ඒගොල්ලන්ට බත්තියේ සලුවා කියලා කතාවක් තියෙනවා. චිත්‍ර දැන් දැන් වල චිත්‍රත් තියෙනවා. පෝසා ඒකෙන් තමයි ගාපීල් දෙකේ. තේරුණාද? දැන් ගත්තෙන් වල මේ ගරුත්වයේ සලුවා කියන මල් පහන් දුන්නේ නැහැ. සුරුතලේට වැඩිපුර ඇති කරේ නැත්නම් පෙබුරු සුරුතලේට ඇති කරේ පූජාව. වර්තමානයේ මම හොද සල්ලිකාරය ඉන්නා මම බල්ලෙක් ඇති කරනවා. ලෝකෙට ලොකුම සල්ලිකාරය වල් ඇති කරන්නේ නැහැ. ඇති කරනවා සිංහේ. अपने
අන්නේ වගේ සතෙක් ඇති කරා කියලා සාක්ෂියක් වෙනවා ඔය චිත්‍රයේ බෝට්ටු වල කෙරවල ඉන්න සත්තු වල්ලන කූසේ ඔන්න තව ඉදිරි විශ්වවිද්‍යාල සාක්ෂියක් වෙන තැන චිත්‍රයේ චිත්‍රයන චිත්‍ර ශිල්පියාගේ දක්ෂතාවයක් තියෙනවා මේ අර කියාශීලී හැබැයි කියන්නේ මේ කියාශීලී රූප නෙමෙයි තියෙන්නේ ඔහි බුමුණක්යක් ඔහි අපි තියාගෙන මිනිහෙක් ඉන්නේ හැබැයි කුරුල්ල sorry මේ කූසා කුරුල්ලෙක් අල්ලනවා එනවා කුරුල්ලෙක් අල්ලනවා කියන්නේ නිකන් ඇදින්න බෑනේ උප්පායිනවා ඇත්තටම ගන්නවා කුරුල්ලා ඒ ලක්ෂණ ඇඳලා තිනවා ඒක තමයි කියන්නේ ඊජිප්තු ශිෂ්ටාචාරය යම් වුණ හොඳම චිත්‍ර තමයි කුරුළු දරියව කියලා